හොඳයි විරාමෙන් අනතුරු නැවතත් ඔබ අපේ මුණ ගැහෙනවා සඳුදා දවසේ පෙම්බලත් එක්ක මම ඔබට කිව්වා මේ අපි හරි සන්තෝෂෙන් ඉන්නේ කියලා මොකද ශ්‍රී ලංකාව තුළ වග කිව යුතු මාධ්‍යාලයක් විදිහට වයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය නිරන්තරයෙන් ඔබේ සියලු කටයුතු වල දෙවත් එක්ක ඉන්නවා වගේම අපි දන්නවා මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ වැජ්ජඹී ඉන්නට අපිට ශක්තිය ලැබෙන්නේ ඔබ නිසා ඔබේ ආදරය නිසා ඒ නිසා අපේ වත්කම ඔබ කියන කාරණාව නිරන්තරයෙන් අපි මතක් කරනවා. ඉතින් පසුගිය දවසක පැවැත්වුණා මේ ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන් මේ රේඩියෝ කලාව ඇතුළත ඔබ අතරේ මෙහෙම කැපී පෙනෙන්නට ඉන්න දක්ෂයන්ව අගය කිරීමේ මහා සම්මාන උළෙල. ඒ තමයි ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2020. ඉතින් මේ රජය නිරන්තරයෙන් උත්සාහ කරනවා මේ දක්ෂයින්ව ඉදිරියට අරගෙන එන්න. ඉතින් මේ දක්ෂතාවය හරහා අපිටත් මේ විදිහට සම්මාන හතරක් දිනා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ස්ටාර් තමිල් රේඩියෝහි අපේ ආදරණීයන් කිහිප දෙනෙක්ට. ඉතින් ඒ අයත් එක්ක කතා කරන්න මේ අඩහෝරාව වෙන් කරගන්න ඕනේ කියලා අපි හිතුවා. මේ වෙනකොට මගෙත් එක්ක ඒ අය එකතු වෙලා ඉන්නවා. අපිට සම්මාන ද්විතය දිනා ගන්න ද්විතයක් දිනාගත් දෙදෙනෙක් අපිත් එක්ක ඉන්නවා. හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව සහ හොඳම ප්‍රවෘත්ති සංස්කාරක කියන මේ සම්මාන දෙකට අදාළ දෙදෙනා තමයි අපිත් එක්ක ඉන්නේ. ඉතින් අපිත් එක්ක අපි එකතු කරගන්නවා සහකාර වැඩසටහන් අධ්‍යක්ෂ හෝෂියා අනෝජන්. ඇය තමයි මේ හොඳම ප්‍රවෘත්ති නිවේදිකා විදිහට මේ සම්මානය දිනා ගන්න. ඒත් එක්කම අපිත් එක්ක සම්බන්ධ වෙනවා ප්‍රවෘත්ති සහාය කළමනාකරු ඩිල්ෂාඩ් දේවදාසන්. දෙදෙනාම බොහොම ආදරෙන් පිළිගන්නවා වනක්කම් කියලා. ඉතින් මේක මේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ අපේ පවුලට සියත පවුලට ලැබිච්ච සම්මානයක්. ඉතින් අපිට හරි වටිනවා නිරන්තරයෙන් ඔබේ ආදරය නිසා තමයි මේ සියල්ල ලැබෙන්නේ. ඉතින් මේ දෙදෙනා කියලා කියන්නේ ලංකාව තුළ මේ රේඩියෝ ඉතිහාසයේ අවුරුදු ගණනාවක් අවුරුදු 15කට ආසන්නයි හෝෂියා. ඒ වගේම ඩිල්ෂාඩුත් අවුරුදු 10කට ආසන්න ඉතිහාසයක් ඇතුළත ලංකාවේ ආදරය දිනාගත් අපේ ශ්‍රාවකයන්ගේ ආදරය දිනාගත් දෙපළක්. ඉතින් මේ ඉස්සෙල්ලම කොහොමද මේ සම්මානය එදා ලැබුණේ කොහොමද දිනාගත්තේ කියන එක අපි බලලෙමු. මොකද අපි සතුව තිබෙනවා වීඩියෝ දර්ශන. ඒ දර්ශන නරඹලම අපි වැඩිදුර කතා බහ කරගෙන යමු. පසුගිය වසරක කාලය තුළ ගුවන්විදුලි ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වුවන් ඇගයූ ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2020 පැවැත්වුණේ කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී පසුගිය වසරක කාලය තුළ ගුවන්විදුලි ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වුවන් ඇගයවෙන් සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය සිදු කෙරුණා. එහිදී ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි අතරින් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සියත සහෝදර දමිළ නාලිකාව වන ස්ටාර් තමිල් නාලිකාවත් සම්මානයට පාත්‍ර වුණා. එහිදී දමිළ ගුවන් විදුලි හොඳම ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ස්ටාර් තමිල් නාලිකාවේ හෝෂියා අනෝජන් සමත් වුණා. දමිළ හොඳම ප්‍රවෘත්ති සංස්කරණය සඳහා හිමි සම්මානය දිනා ගැනීමට සමත් වුණේ ස්ටාර් තමිල් නාලිකාවේ ඩිල්ෂාඩ් දේවදාසන්. වසරේ හොඳම ගුවන් විදුලි ළමා නාට්‍ය අධ්‍යක්ෂණය සඳහා සම්මානයට පාත්‍ර වුණේද ස්ටාර් තමිල් නාලිකාවයි. ස්ටාර් තමිල් නාලිකාවේ ජේ.එම්. ෂමිල් ඒ සඳහා වූ සම්මානය හිමි කරගත්තා. එසේම ස්ටාර් තමිල් නාලිකාවේ අදිත්‍ති නවනීතන් හොඳම ගුවන් විදුලි ළමා නාට්‍ය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයට තවත් ගෞරවයක් එක්කර දුන් ස්ටාර් තමිල් නාලිකාවට අපගේ උණුසුම් සුබ පැතුම්. හරි, මේ අත්පොරසන්නාදේ මගෙන් වාල් තික්කල් කියලානේ කියන්නේ සුබ පැතුම්. කන්ග්‍රැචුලේෂන්ස්. හරි, ඉතින් හෝෂියා කියලා කියන්නේ හෝෂියා අපේ ස්ටාර් තමිල් රේඩියෝ එකේ වැඩසටහන් අධ්‍යක්ෂ සහකාර විදිහට වැඩ කරනවා, වැඩ කටයුතු කරනවා. ඉතින් මේ ගුවන් විදුලි නාලිකාවක් විදිහට සිදුවෙන කටයුතු සියල්ලේදීම නිරන්තරයෙන් මේව හොයලා බලලා වැඩ කටයුතු කරන කෙනෙක්. ඉතින් ඔබ මේ සියලු දෙනා නියෝජනය කරමින් එයත් එක්ක එකතු වෙලා එයට උඩින් ඉන්න කෙනෙක් විදිහට එයට ආදර්ශයක් ගෙන දෙමින් තමයි මේ සම්මානය දිනාගන්නේ. ඒ වෙලාවේ මොනවාගේ හැඟීමක්ද හදවතට දැනුනේ? ඇත්තටම මේ වෙලාවේ සතුටයි, එම කියන්න ඕනේ සතුටයි. මේ අවුරුද්දේ විතරක් නෙවෙයි මේ සම්මානය ලබා දෙන්න, ඒ කියන්නේ රේඩියෝ වලට සම්මානයක් ලබා දෙන්න පටන් ගත්තේ 2017. ඒ 2017 ඉඳන්ම අපි සම්මාන ගොඩක් ලබාගෙන තියෙනවා. කියන්නේ පළවෙනි අවුරුද්දේම අපිට සම්මාන 8ක් ලැබුණා. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ 2019 දී දුන්නේ. ඒ වෙලාවෙත් අපිට සම්මාන 4ක් ලැබුණා. මේ පාරත් අපිට සම්මාන 4ක් ලැබුණා. කියන්නේ ඉතාමත් සන්තෝසයි. මේ වෙලාවේ හැමෝටම අපි ස්තුති බුදනවා. කියන්නේ අපේ ලිස්නර්ස්ලට, හිතන්න එකට සිංහලෙන් කියන්නේ ශ්‍රාවකයන්ට අතරම අපි මේ වෙලාවේ ස්තුති පුදනවා. ඒ කියන්නේ අනික මේ කියන්නේ මේ වගේ ටැලන්ට්ස් වලට අතරම මේ වගේ සම්මාන ඒ කියන්නේ ලබා දීලා ඒක
ඇතරම එක නිර්මත් කරන ඕගොල්ලන්ට එහෙම පෙන්වන්න ඕනේ කියලා හිතන අයටත් අපි ඇත්තටම ස්තුති බුදුනා මේ වෙලාවේ. හරි. ඇයිගේ රුව ඔබට හොඳට හොරෙයි නේද? ඔව්. අපේ ස්ටාර් ටැමිල් ටීවී හරහා තමයි වැඩසටහන ඉදිරිපත් කරනවා. ඒ නිසා තමයි ඒතරම් හොරු සහ ඒ කටහඬ නම් ඉතින් ඔබට අනිවාර්යෙන් හොරු වෙන්න ඕනේ. මොකද දමිළ නාලිකා අතරේ නෝන්ගේ වැඩසටහන ලංකාව තුළ අතිශය ජනප්‍රියයි සහ ගොඩ දෙනෙක් බොහොම ආසාවෙන් ශ්‍රවණය කරන වැඩසටහනක් තමයි. ඉතින් මේ ඒ අතරතුර මම දැන් යමු වෙනවා ඩිල්ෂාඩ් දේවදාස දිහාවට. ඩිල්ෂාඩ් ඒ වෙලාවේ මේ මානයට නිර්දේශ වෙනවා කියලා දැන් කලින් ඕගලන්ට කියනවනේ. කිව්වට පස්සේ දැන් මේගලන්ට හොඳට සිංහල කතා කරන්න පුළුවන් අපිට ලොකුට බැරි වුණාට අගය කරන අය ගැන. ඉතින් මේ කලින්ම දැනුවත් කරලා එදා සම්මානය ලැබිච්ච වෙලාවේ මොන වගේ දෙයක්ද හිතට දැනුනේ? ඔව් ඒකට කලින් මම එකක් කියන්න කැමතියි. මට එච්චර සිංහල බෑ. මම ඉගෙන ගත්තේ යාපනයෙන් තමයි. දැන් ඔය කතා කරන්නේ සිංහල කට්ටිය පොඩ්ඩක් මේ සමා වෙන්න ඕනේ මගේ සිංහලට. ඒ වුණාට ෆස්ට් ඒ වෙලාවේදී මම හිතුවේ නෑ. මම ඇප්ලයි කරලා තිබ්බා, මම නොමිනේට් වෙලා තිබ්බා. මට ඒ වෙලාවේදී මම හිතුවේ නොමිනේෂන් එක විතරයි ආවට කමක් නෑ කියලා. ඒක විතරයි මගේ බලාපොරොත්තුන් තිබ්බේ. මම හිතුවේ නෑ මගේ මට මේ සම්මාන ලැබෙයි කියලා. ඒ වෙලාවත් මම මේ ෆන්ක්ෂන් එකෙන් අර වීඩියෝ දාන වෙලාවේදී මම වීඩියෝ කරගෙන තමයි හිටියේ. මම මගේ ඒක විතරයි මට තියාගන්න පුළුවන්, මගේ තාත්තට මෙමරි එක මගේ තාත්තට අම්මට පෙන්වන්න පුළුවන් කියලා මම වීඩියෝ කරගෙන හිටියේ. මම හිතුවෙත් නෑ මගේ සම්මානේ මට ලැබෙයි කියලා. ගොඩක් සන්තෝසයි. මගේ අතට දෙන්න පුළුවන්ද ඔය සම්මානේ පොඩ්ඩක්? එතකොට අපිට පුළුවන්කම තියෙනවා හරියටම මේ තමයි ඔවුන්ගේ දක්ෂතාවයේ උදෙසා පහුගිය දිනක මේ හොඳම ප්‍රවෘත්ති සංස්කාරක විදිහට ඩිල්ෂාඩ් දේවදාස අපේ ස්ටාර්ටා මිල් රේඩියෝහි ප්‍රවෘත්ති සහාය කළමනාකරු ඔහු ලබා ගන්නා සම්මානය තමයි මේ ඔහුට ලැබෙන්නේ ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2020. හරි. ඉතින් මේ මෙන්න මේ සම්මානය ඔහුට ලැබෙන හෝෂියාගේ සම්මානය තමයි බලන්න පුළුවන්. හෝෂියා, මේ සම්මාන කියන දේවල් සාමාන්‍ය ලංකාව තුළ දෙන්නේ යම් කිසි හෝ අගය කිරීමක් කරන්න. ඒ කියන්නේ ඔබ ලංකාව පුරා පුළුවන් තරම් මේ කියන්නේ අපේ රේඩියෝ චැනල්ස් ගොඩක් තියෙනවා, ඒ වගේම දක්ෂ අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ අය අතරින් ඔබව තෝරාපත් කරගන්නවා කියලා කියන්නේ ඔබ විශේෂ කෙනෙක්. එතකොට මේ විශේෂත්වයට එන රහස මොකද්ද කියලා අපි කියමුකෝ අපිත් එකතු වෙලා ඉන්න අයට. රහස නම් කියන්න ඕනේ අර කැප වෙලා වැඩ කරනවා කියලා ඔයගොල්ලන් කියනවානේ. අපි ගොඩක් සිංහල අපේ යාළුවෝ කතා කරනකොට අපිට ඒ වචනේ අපි කොහොමාරි අගය කරනවා. කියන්නේ කැප වෙලා වැඩ කරනවා කියන්නේ මේ අවුරුදු 15ක් තිස්සේ මේ මාධ්‍ය තුල, ඒ කියන්නේ රේඩියෝ, ටීවී, නිවුස් තුනම කරගෙන ඉන්නවා. ඒ කියන්නේ එතකොට අර කැපවීම ගැන ගොඩක් මට ඉගෙන ගන්න පුළුවන් වුණා මට මේ කලාව කියලා දීපු කට්ටියගෙන්. ඒ නිසා අර කැපවීම තමයි මං හිතන්නේ මේ සම්මානය ලබන්න මට ඇත්තටම උදව් වෙලා තියෙන්නේ. හරි. එතකොට මම මේ අපේ ඩිල්ෂාඩ් ගැනත් ඒ ප්‍රශ්නේ අහනවා. දැන් ඔබ මීඩියාවල මේ ශාස්ත්‍රය තුළ අවුරුදු 10කට වඩා වැඩි ඉතිහාසයක් තියෙන කෙනෙක්. එතකොට මේ වගේ සම්මානයක් ඔබට ලැබෙන්නේ ඔබේ දක්ෂතාවය සහ ඔබේ කැපවීම නිසා වෙන්න ඕනේ. ආපු ගමන ගැන, ඔයාගේ ඉතිහාසය ගැන අපි චුට්ටක් මතක් කරමුකෝ. ඇත්තටම මට පොඩි කාලේ ඉඳලා මේ රේඩියෝ එකෙන් වැඩ කරනුනේ කියලා ආසාව තිබුණා. මම යාපනයේ ඉන්න වෙලාවදී ඉලෙක්ට්‍රිසිටි තිබ්බේ නැහැ. ඒනකොට සමහර දවස්වල මම මේ කොමෙන්ටරි වගේ දෙනවා. මේ මගේ ගෙදර පොඩි ස්ටුඩියෝ වගේ හදලා පොඩි ඩ්‍රාමා රෙකෝඩ්ස් කරනවා, ඒක කැසට් එකෙන් මේව කරනවා. ගොඩක් මට රේඩියෝ එකෙන් වැඩ කරන්න ඕනේ කියලා ආසාව තිබුණා. ඒ වුණාට පස්සේ මම ඩුබායි ගියා. ඩුබායි වලින් මට චාන්ස් එක ලැබුණා රේඩියෝ එකෙන් වැඩ කරන්න ආජේ විදියට. ඒ වුණාට මගේ කටහඬ, මගේ වොයිස් එක ආන්න මේ මගේ කට්ටිය තාත්තා අම්මට මේ කවුරුත් නැහැ ඒ වෙලාවදී. මට පොඩි දුකක් තිබ්බා මම රේඩියෝ එකෙන් වැඩ කරන වෙලාවදී අහන්න කවුරුත් නැහැ කියලා. ඒකට පස්සේ මම ආයෙත් ලංකාවට ආවට පස්සේ මට වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා පේපර් මීඩියා එකෙන් වැඩ කරන්න. ඒකත් ඇඩ්වර්ටයිසිං ෆීල්ඩ් එකකින්. පස්සේ මට ටීවී එකෙන් චාන්ස් එකක් හම්බුණා. ටීවී එකෙන් වැඩ කරා. මම එතනේ පොඩි කාලේ ඉඳලා ඒ අර ආසාවත් තමයි දැන් මෙතනට ආයෙත් මට රේඩියෝ එකෙන් මේ සම්මානය ලැබنده අවස්ථාවක් ලැබලා තියෙනවා. හරි. ඒ තමයි ඔහුගේ ඉතිහාසය සහ ඔහුගේ පෞල් පසුබිම. හෝෂියා, දැන් ඔබ අපිත් එක්ක වැඩ කරන්නේ සහකාර වැඩසටහන් අධ්‍යක්ෂ විදියට. එතකොට පහුගිය අවුරුදු ගණනාව තුළම 2017, 2018, 2019 කියන වසරවල වගේම මේ වසරේදීත් ඔබට සම්මාන හිමි වෙනවා. එතකොට මේ අම්මලා තාත්තලාගේ හරි ඔබේ හරි කැමැත්තක් තිබ්බද මේ ගුවන්විදුලියට එනවා මේ වගේ මේ ඇතුලේ ඔබේ දක්ෂතාව පෙන්වලා කවදා හරි සම්මානයක් අරගෙන මේ ඉදිරියට යනවා කියලා ඔබේ පුංචි කාලේ එහෙම සිතුවිල්ලක් තිබ්බද? ඔව්. කියන්න ඕනේ
ගොඩාක් පරණ කතාවක්. ඒ කියන්නේ 1995 මානව වර්ණ කියලා ඩ්‍රාමා එකක් ගියා. හැමෝම ගොඩාක් කට්ටේ ඩ්‍රාමා එක ගැන දන්නවා. ඒ මානව වර්ණ කියන ඩ්‍රාමා එකෙන් තමයි මං පළවෙනි වතාවට ටීවී එකේ ආවේ. ඒ ඩ්‍රාමා එකේ මං අර පොඩි එකෙක් හරි ඉස්සෙල්ලම රූපවාහිනියට ආවේ ඒ නාට්‍ය 1995 වල ඩ්‍රාමා තුලින් ආවේ. ඊට පස්සේ ගොඩක් ඩ්‍රාමාස්, ඒ කියන්නේ ඒ වෙලාවේ මට අවුරුදු 10යි. ඒ කාලේ grade 5 වල තමයි මේ ඩ්‍රාමා එක කරේ. ඒක මට ගොඩක් එක්ස්පීරියන්ස් ලැබුණා. මොකද ලංකාවේ ඉන්න ගොඩක් සිංහල නාට්‍ය, ඒ කියන්නේ ඇක්ටර්ස්, ඇක්ට්‍රස්ලාත් එක්ක, ඩිරෙක්ටර්ස්ලාත් එක්ක වර්ක් කරන්න ලැබුණා. ඒ පොඩි කාලේම හම්බුණා කියන්නේ ඇත්තට මේක ගොඩක් මට වටිනවා. දැනටමත් මට ඒක තමයි උදව් වෙන්නේ. ඒ කාලේ අම්මා ওই ඩ්‍රාමා එකේ දාපු එක තමයි මං හිතන්නේ දැනටමත් මා තුල තියෙන අර වේගය ඒකෙන් තමයි මට ලැබුණේ. ඒ කියන්නේ අම්මට මං ගොඩක් මීන්ස් හැමතිස්සෙම හොෂියා අම්මලා මං ආන කොහොමද ඔච්චර ලස්සන සිංහල කතා කරන්න කියලා. කොහොමද ඉගෙන ගත්තේ සිංහල? ඉස්කෝලෙන් තමයි කියලා දන්නේ. ඒ කියන්නේ අපිට තිබුණානේ grade 3 වල ඉඳලාම සිංහල. හරි. ඉතින් දැන් මේ වෙනකොටත් ඔබත් ආදරණීය මවක්, ඔබටත් පවුලක් තියෙනවා. ඒ පවුලේ අයගෙන් ලැබෙන ඔබට ලැබෙන සපෝට් එක සහ ඒ අයව චුට්ටක් අපි මතක් කරමු නේද? පවුල කියන්නේ දැන් මගේ හස්බන්ඩ් අනෝජන්, ඒ කියන්නේ මගේ මට බබෙක් ඉන්නවා ආරාධනා, අවුරුදු 4ක්. ඒගොල්ලන්ගේ සපෝට් එක තියෙනවා. අනික මගේ අම්මා, අනික මගේ නැන්ද අම්මා ඔක්කොම සපෝට් එකක් කරනවා. ඊට අමතරව මගේ කලීග්ස්, ඇත්තටම කියනවා නම් මගේ කලීග්ස් කොයි වෙලාවෙත්, කියන්නේ දැන් පටන් ගත්ත කාලේ ඉඳලා දැන් අවුරුදු 15ක් වෙනවා නම් ඒ කාලේ ඉඳලම මට සපෝට් කරන්නේ ගොඩාක් වෙලාවට මගේ කලීග්ස්. ඒගොල්ලන්ටත් මේ වෙලාවේ මම තෑන්ක් කරන්න ඕනේ. අනික අපි මේ වගේ සම්මාන ලබාගෙන ඉනකොට ඇත්තටම සහෝදරයෝ වගේ අපිව පිළිගන්න අපේ යාළුවෝ ඉන්නවා. ඔයා වගේ දැන් අපේ කම්පැනි තුල ඉන්නේ අපේ යාළුවෝ ඉන්නවා. අනික අපේ මැනේජ්මන්ට් එක, වොයිස් ඔෆ් ඒෂියා චාමන්, අපේ CEO හැමෝටමත් මේ වෙලාවේ මම තෑන්ක් කරනවා. අපේ ඩිරෙක්ටර් නවනීදන්, එයාටත් මේ වෙලාවේ තෑන්ක් කරනවා. හරි ඩිල්ෂාඩ්, ඔයාගේ පවුල කොහොමද? පොඩි කාලේ ඔයා කිව්වනේ ඇත්තටම මඩ රේඩියෝ එක කතා කරන්න ආසී තුන. දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය සහ ඒගොල්ලන්ගෙන් ලැබෙන උදව් කොහොමද? ඒ ගැන මතක් කරමු අපි. ඔව් ඇත්තටම මම හිතන්නේ පොඩි කාලේ ඉඳලා මගේ අම්මා රේඩියෝ ආනවා. හැම වෙලෙම වැඩ කරන වෙලාවෙ රේඩියෝ දාගෙන තමයි වැඩ කරන්නේ. මම හිතන්නේ ඒක ආලාලා තමයි මට ඒක ආසාව තියෙනවා මම හිතන්නේ. ඒකත් එක්ක දැන් අම්මා තාත්තා මට උදව් කරලා තිනවා ගොඩක්. දැන් වයිෆුත් ගොඩක් මට උදව් කරලා තිනවා. එයාත් මීඩියා එකෙන් ඉන්නේ. දැන් අනිත් එක මම ස්පෙෂලි තෑන්ක් කරන්න ඕනේ මගේ ආයතන වොයිස් ඔෆ් ඒෂියා. මට මේ චාන්ස් එක ලැබුණා. අනිත් එක අපේ චැනල් හෙඩ් මිස්ටර් නවනීදන්ටත් මම තෑන්ක් කරනවා. මේ මම ගත්ත අවෝඩ් එක මම වොයිස් ඔෆ් ඒෂියා ටීම්, න්ියුස් ටීම් ඔක්කොමට මම ස්ටාර්ටර් මල් රේඩියෝ එකට මම ඩෙඩිකේට් කරනවා මේ අවෝඩ් එක. හරි. දැන් එතකොට මේ තව සම්මාන දෙකක් අපිට ලැබෙනවා. අපි ඒකනත් කතා කරන්න ඕනේ. දැන් ඔබ ස්ටාර් තමිල් රේඩියෝහි වැඩසටහන් සහකාර වැඩසටහන් අධ්‍යක්ෂ විදිහට කටයුතු කරන්නේ. ස්ටාර් තමිල් රේඩියෝ කියලා කියන්නේ දැන් ඒ නමින් හැඳින්වුවට කලින් අපි නම් දෙකකින් හඳුන්ලා තියෙනවා සහ මේ අපේ ශ්‍රාවකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වෙච්ච නාලිකාවක්. එතකොට ඒ ඉතිහාසය සහ දැන් මේ වෙනකොට අපිට ආදරය කරන අපේ ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔබ මොනවද අලුතෙන් සූදානම් කරලා තියෙන්නේ කියලාත් අපි කියමු. හැම අවුරුද්දෙම ඇත්තටම කියන්න ඕනේ අපේ වැඩසටහන් අපි අලුත් වැඩියා කරගෙන යනවා. ඒ කියන්නේ තමිල් ලැංග්වේජ් එක කියන්නේ ලෝක පුරාම තියෙනවා. එතකොට අපි මේ ලැංග්වේජ් එකට ඉන්දියාවේ මොකද්ද වෙන්නේ, අනික් රටවල් වල මොකද්ද වෙන්නේ කියලා ඒකට ගැළපෙන්න අපි දෙයක් දෙන්න ඕනේ. මොකද අපිව ගොඩාක් වෙලාවට ඒගොල්ලන් පොසිෂන් කරන්නේ ඉන්දියාවේ, සවුත් ඉන්දියාවේ තියෙන මූවීස් වලට. එහෙන් තියෙන සින්දු තමයි අපි දැනටමත් ප්ලේ කරගෙන තින්නේ ගොඩාක් වෙලාවට. එතකොට මේ සින්දුත් එක්ක මේ මූවීස් ලත් එක්ක ඒගොල්ලන් ගොඩක් වෙලාවට ඒගොල්ලන් කතා කරන විදිහ ඔක්කොටම අපිව ඒගොල්ලන් පොසිෂන් කරලා බලනවා. ඒ වාගේ දෙනවත් එක්කම, ඒ කියන්නේ ඒ වාගේ එන්ටර්ටේන්මන්ට් කරනවත් එක්කම අපේ ලාංකික තමිල් එක අපි යූස් කරන්න නැතුව ඒ තමිල් ඒ අර ඒක අර ඔරිජිනැලිටි එක අපි නැති කරගන්න නැතුව සංස්කෘතිය විනාශ කරන්න නැතුව කල්චර් එක නේද? හරි. ඒ කල්චර් එකත් අපි ගොඩාක් වෙලාවට රැක බලා ගන්නත් ඕනේ. ඒ වගේ කරගෙන යනවා. ඒ කියන්නේ ඒ කාලයට ගැළපෙන දේක් අපි කරගෙන යනවා. හරි. දැන් මේ රේඩියෝ ප්‍රසෙන්ට කියන මේ පොසිෂන් එක තියෙනවනේ, ඒක හරිම මේ ආදරණීයයි. අපිට මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරේ දැන් සාමාන්‍ය මිනිස්සෙක් වුණාම ගෙදර අය, පවුලේ අය තමයි ආදරේ කරන්නේ. හැබැයි ඔබට මුළු රටක්, සමහර වෙලාවට ලෝකයක් මේ ඔන්ලයින් අපි වහන අය පවා ආදරේ කරනවා සහ සමහර වෙලාවට තෑගි බෝ ගෙවනවා. ඒ ආදරේ අපිට වඩා වැඩිපුර ඔබට විශේෂයෙන් ඉන්දියාවත් එක්ක තියෙන ගනුදෙනුත් එක්ක අපි දැකලා තියෙනවා. ඒ ආදරේ කොහොමද දැනෙන්නේ මට දෙන්නගෙම උත්තර ඕනේ. ඉස්සෙල්ලාම ඩිල්ෂාඩ් මට උත්තරයක් දීලා ඊට පස්සේ හෝෂියා ගාවට යන්න. ෆීඩ්බැක් එක දැන් මම හිතන්නේ ගොඩක් මේ දවස්වල මේ
සෝෂල් මීඩියාවලින් තමයි අපිට ගොඩක් විශ්වාස සම්වෙන්නේ. කෝල් කරලත් ගොඩක් කට්ටිය විශ්කරන්නේ අපිට, මීඩියා එකෙන් අනිත් මීඩියාවලත් කට්ටිය අපිට විශ්කරනවා. මම හිතන්නේ මේක මගේ ෆස්ට් ටයිම් අවෝඩ් එක, ෆස්ට් අවෝඩ් එක මම ෆස්ට් ටයිම් මම ඇප්ලයි කරලා තිබ්බේ. ඒක තමයි මට ගොඩක් සන්තෝෂයි. හෝෂියන් දැන් අවුරුදු 15ක ඉතිහාසයත් එක්ක ආදරේ විවිධ විදිහට දැනෙලා ඇතිනේ. කොහොමද ආදරේ මේ ෆෑන්ස් ලගෙන් හම්බ වෙනවා? ඔව්, ඒක තමයි එක එක. ඒ කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි, ලංකාවේ නත් ගොඩක් වෙලාවට අපි අනවුන්සර්ස්ලා කියනටත් වඩා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කියවොත් එහෙම ගොඩක් වටිනවා මං හිතන්නේ. මට නම් මේ අවුරුදු 15ම ගොඩක් වෙලාවට හම්බෙලා තියෙන්නේ. මං මෝනි ෂෝම තමයි පටන් ගත්ත කාලේ ඉඳලම කරන්නේ. එතකොට මට දන්නවා උදේ යන කට්ටියගේ මූඩ් එක මොකද්ද, ඒගොල්ලන්ට මම මොකද්ද කරන්නේ, මං කියන දේවල් වලින් ඒගොල්ලන් හිනා වෙනවද, නැත්තම් ඒගොල්ලන්ගේ දවසේ පටන් ගන්න මොකක් හරි මං ඇත්තටම වටින දෙයක් කියනවාද කියන එක මං හිතලා බලලා තමයි කියන්නේ. එතකොට ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. දැන් ලංකාවේ වැඩට යන කට්ටිය අහනවා වගේ වෙනත් රටවල් වල ඒගොල්ලන්ගේ ටයිම් එක අනුව අහලා ගොඩක් වෙලාවට ඒගොල්ලන් කියනවා, ෆීඩ්බැක්ස් කියනවා ගොඩක් හොඳයි. අනික මේ අපේ දවස පටන් ගන්න ඒගොල්ලන් එක්ක ඊට අමතරව ගොඩක් වෙලාවල් වල ඒගොල්ලන්ගේ ජීවිතේ අපි එකතු වෙලා ඉන්නවා කියන්නේ. දැන් නිව්යෝක් වල ඉන්න කෙනෙක් අහනවා, එයාට ඒ වෙලාවේ රෑ වෙලාවේ අහන් ඉන්නවා. ඒ කියන නයිට් ෂිෆ්ට් එක කරන ගමන් අහනවා. ඔස්ට්‍රේලියාවේ කෙනෙක් කියනවා, දැන් මේ මං හයිවේ එකේ යන ගමන් අහනවා, මීන්ස් ප්‍රෝග්‍රෑම් එක ලස්සන අහන්න ලස්සන. ඒ වගේ කියනකොට හරි, මේ පහුගේ දවසක මමත් එහෙම ත්‍රිවිලයක යනකොට මට එයා මඩිකා මේ මිස් නිකන් ඉන්න වෙලාවට අහන්න ස්ටාර්ට මිල් රේඩියෝ එකේ මෝර්නින් ෂෝ එක මංකා අපේ ඔෆිස් එකේම තමයි කියලා. හරි, දැන් තවත් සම්මාන ද්විතියක් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයට ලැබෙනවා මේ ස්ටාර්ට මිල් රේඩියෝ එක හරහා. ඒ සම්මාන ද්විතිය ගැනත් අපි මතක් කරමු. හොඳම ගුවන්විදුලි ළමා නාට්‍ය නිලියට සහ හොඳම ළමා නාට්‍ය අධ්‍යක්ෂණයට හිමි සම්මාන ද්විතිය දෙදෙනාගේ නම් සහ ඒ ගැනත් අපි පොඩි හැඳින්වීමක් කරමු. ළමා නාට්‍ය සම්මානය කියන්නේ අධ්‍යක්ෂක සම්මානය ලැබුණේ ජේ.එම්. ශමීල්ට. ජේ.එම්. ශමීල් කියන්නේ ශමීල්ට කලිනුත් සම්මාන හම්බුණා නේද අපිට? ඔව්, අවුරුදු 3කම එයාට හම්බෙලා තියෙනවා. ඊට අමතරව රේඩියෝ වෝට්ස් අමතරව එයා හොඳ මියුසිෂන් කෙනෙක්. ලංකාවේ ඉන්න තමිල් කට්ටිය අඳුනන ලස්සනටම සින්දු කරන්න පුළුවන් මියුසිෂන් කෙනෙක් තමයි ජේ.එම්. ශමීල් කියන්නේ. අපිට කියන්න හොඳම සහෝදරෙක් වශයෙන් ඉන්න කෙනෙක්. එතකොට එයාට මේ පාර හම්බුනේ ළමා නාට්‍ය නිෂ්පාදනය කරපේ කර තමයි එයාට හම්බුනේ. ඒකෙනුත් අපි සතුට වෙනවා. එයා වෙනුවෙන් මේ වෙලාවේ මං තැන්ක් කරනවා අපේ මැනේජ්මන්ට් එකටයි, අනික හැම ලිස්නර්ස් ලටත් මං තැන්ක් කරනවා. ඊට අමතරව අවෝඩ් එකක් හම්බුනේ මෙදා පාරේ අදිති නවනීතන්. එයා මේ පාර ඒ කියන්නේ ඩ්‍රාමා චිල්ඩ්‍රන් ඩ්‍රාමා එකේ ශිල්පිනියක් හැටියට ඇක්ට්‍රස්. අදිති නවනීතන් කියන්නේ මේ අපේ නවාගේ අපේ හරි හරි, ඒ කියන්නේ අපේ මේ සාතමිල රේඩියෝ එකේ ප්‍රධානියාගේ දියණිය නේද? හරි, ලස්සන ඩ්‍රාමා එකක් වර්ල්ඩ් මියුසික් ඩේ වෙනුවෙන් අපි රේඩියෝ එකේ බ්‍රෝඩ්කාස්ට් කරලා තිබුණා. ඒ ඩ්‍රාමා එකට තමයි ওই නිෂ්පාදනයටයි ඒක හිටපු ළමා නිලියටයි ওই සම්මානය ලැබුණේ. හරි, ඉතින් මේ වගේ ගුවන් විදුලිය හෝ වේවා රූපවාහිනිය හෝ වේවා ඔබ ඉදිරියට එන අපිට ඒ වගේ සම්මානයක් ලැබිලා තියෙනවා කියලා කියන්නේ ඔබ හරහා හෝ රජෙන් කරන අගය කිරීමක් වශයෙන් හෝ එහෙම සම්මානයක් ලැබීම කියලා කියන්නේ අපිව පැහැදිලිවම දිරිමත් කිරීමක්. ඉතින් එයට නැවත නැවතත් ඒ ආදරය වෙනුවෙන් අපිට දක්වන ඒ ප්‍රතිචාරය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ සම්මානය මේ අපේ හෝෂියට ලැබීම සහ දිල්ෂාද් ඇතුළු අනිත් කණ්ඩායමට ලැබීම කියන්නේම අපි ලැබපු ජයග්‍රහණයක්. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලේ අපේ කණ්ඩායමටම අපි එක අම්මා කෙනෙක් දරුවෝ වගේ වැඩ කරගෙන ඉන්නේ. ඉතින් අපි හැමෝටම ලැබිච්ච සම්මානයක්. ඒ වෙනුවෙන් සතුට ඔබ අපිව නියෝජනය කිරීම පිළිබඳව මේ හදවතේ ලොකු සතුටක් තියෙනවා. අවසාන වශයෙන් මට කියන්න, මේ ගමනේ ඔබත් එක්ක හිටපු අය සහ ඔබ මේ වෙලාවේ මතක් කරන්න ඕන තෑන්ක් කරන්න ඕන අය කවුද කියලා කියන්න තමයි වෙලාව දෙදෙනාටම අවස්ථාව තියෙනවා. රයිට්, අපේ ටීම් එකේ ඉන්න හැමෝම අපි මේ වෙලාව එකතු කරගන්නවා. ඒ කියන්නේ නමින් එක්කෙනෙක් මිස් වුණොත් එහෙම ඒක දුක හිතනවා නේද? දුක හිතන නිසා අපේ ටීම් එකේ ඇත්තටම ලස්සනට වැඩ කරන්න පුළුවන්, කැපවෙලා වැඩ කරන්න පුළුවන් ගොඩක් කට්ටිය ඉන්නවා. ඇයි අපි ගොඩක් ප්‍රශ්න තිබුණත් ඒ වෙලාවේ දැන් මේ අවෝඩ් එකට අපි යවන්න ඕනේ කියනකොට අපිට ඒ වෙලාවේ ඔක්කොම කරලා වැඩ ටික ඔක්කොම කරලා දෙන මල්ලිලා ඉන්නවා, නංගිලා ඉන්නවා, සහෝදරී ඉන්නවා. ඒ හැමෝටම නම වශයෙන් කියනවා නම් අපි ඉන්නවා ප්‍රේම්, සක්සි ඉන්නවා, අනාමිකා ඉන්නවා, ගිරිජා ඉන්නවා, ප්‍රසන්නා ඉන්නවා, අපේ ඩිල්ෂාඩ්, ඊට
මහිතන මං නමටික හරියට කිව්වා කියලා. මේ හැමෝටමත් මේ නමින් වලින් අපි කියන්න ඇති වුණාට පොඩි සපෝට් එකක් වුණත් අපිට ඔය CD එක ලබා දීපු අසේල ගැන මතක් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ කොයි වෙලාවෙත් හරි අපි සපෝට් එකක් ඉල්ලුවොත් හැම වෙලෙම සපෝට් කරන හැමෝම ඉන්නවා. ඒ හැමෝම අපි මේ වෙලාවේ මතක් කරගන්නවා. අනික අපි මැනේජ්මන්ට් එකේ ඉන්න හැමෝවත් අපි මේ වෙලාවේ මතක් කරගන්නවා. හරි, ඩිල්ෂාට්ට කියවෙන්න ඕන ටිකක් හොෂා කිව්වනේ නේද? හරි. එහෙනම් ඉතින් නැවතත් මං මේ ඔබ දෙදෙනාටම සුබපතනවා වාල්තික්කල් කියලා. ඔන්න බොහොම ආදරෙන්. ඉතින් මේ වගේ ඔබේ දක්ෂතා වැඩි දියුණු කරගන්න, තව ඉස්සරහට මේ වගේ වැඩි වැඩියෙන් සම්මාන දිනා ගන්න, අපේ මේ සියත පවුලේ නම ඉදිරියට අරන් යන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2020 සමගින් එකතු වෙලා සම්මාන හිමි කරගත්ත අපේ ආදරණීය වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ආදරණීය නාලිකාවක් වන ස්ටාර් තමිල් රේඩියෝ හි දෙදෙනෙක් තමයි අපි සම්බන්ධ කරගත්තේ. ඒ අය ගැන කතා බහ කරන්න ඒ අතරින් හෝෂියා අනෝජන් ස්ටාර් තමිල් රේඩියෝහි සහකාර වැඩසටහන් අධ්‍යක්ෂ විදිහට කටයුතු කරනවා. ඒ වගේමයි නිල්ෂාඩ් දේවදාසන් ප්‍රවෘත්ති සහාය කළමනාකරු විදිහට වැඩ කටයුතු කරනවා. ඉතින් ඔබ දෙදෙනාටම වණක්කම් කියලා මම සමුදෙනවා. හරි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.